kalin dawas ke kiwa me fondant teken topper sadana kiyala denna kiyala mama ithin adda oyalata beya kene hadanna kiyala denna poda lesi me karanna fondant ekak ananna matakai ne me habai mehemai topper sadana kota api fondant ekak chuti wenasak karanawa eka karanna moonit neha මේ මේ ෆොන්ඩන්ට් එකෙන් අපිට හදන්න පුළුවන්. අපි ටිකක් මේක පුරුදු වුණාම ෆොන්ඩන්ට් එකට මේ තවිලෝ පවුඩර් ටිකක් දාලා ගන්නවා. ටිකක් පුරුදු වෙන්න ඕනේ මේකෙන් හදලා. අපි එහෙම වීඩියෝ එකකුත් කරන්නම්. මම තවිලෝ පවුඩර් දාලා ෆොන්ඩන්ට් එක ටොපර්ස් වලටම හදන හැටි තව වීඩියෝ එකකින් කරන්නම්. දැන්ට මෙහෙම පුරුදු වෙන්න. අපි බලමු කොහොමද කරන්න කියලා. මේ දැන් මේ ඔයාලට පේනවා ඇති මේ කේක් එකට මම බෑස්ලා තියලා තියෙනවා. එතකොට මම මේ ෆොන්ඩන්ට් එකට මේ මේ කලයක අයිවරි කලයක අයිවරි කලයක අපිට ටිකක් දැම්මම එක කලයකක් එකකින් ගොඩාක් කලස් හදන්න පුළුවන් අයිවරි කලයකින්ම මේ අපිට බෙයට අවශ්‍ය කලයක හදන්නත් පුළුවන් දැන් මේ මේ මීට වඩා වටිනා කලයක ඕන නම් එහෙම හදන්නත් පුළුවන් අයිවරි කලයක තමයි පාවිච්චි කරන්නේ මොකද ගොඩක් අය අහනවා බ්‍රවුන්ම කියලා කලයක ගන්න ඕනේ අයිවරි එකෙන් ඒ උඹක් කලස් හදා ගන්න පුළුවන් පාවිච්චි කරන අය දන්නවා මේ විදිහට අපි මේ අයිවරි කලර් දාලා ෆොන්ඩන්ට් එක හදාගත්තා. අපි මේක හදනකොට ඔයාලට මම කලින් කියලා දීලා තියෙනවානේ මතකයිනේ. මේම බෑග් එකකට දාගන්න ඕනේ මෙහෙම වහන්න. මම දැන් මෙහෙම තිබ්බට ඔයාලා එක බෑග් එකකට දාගන්න නැත්තම් මේ අයිසින් එක පුපුරන්න ගන්නවා. අපි මේ බෑ හදන්නේ ඉස්සෙල් මේ විදි රවුමක් හදනවා. මේ මම කියන විදිහටම බෑ හදන්න ඕනේ නැහැ. ඔයාට ආස විදිහට හදන්න. ෆොන්ඩන්ට් එක විතරයි මම කියපු විදිහට කරන්න ඕනේ. මේ මොකද ඔයාට ටෝයි එකක් බලාගෙන ඕන විදිහකට ඔයාට හදන්න පුළුවන් මේ මං හැදුවේ මේ මෙයාගේ උඩ කොටස ඊට පස්සේ අපි මෙයාගේ ඇඟ කොටස හදමු මේ මූලිකවම ඉගෙන ගන්න කෙනෙකුට මේ විදිහට හදන්න පුළුවන් මේක ලොකු අමාරුකුත් නැහැ ඔයාලා ඉස්කෝලේ යනකොට අර ක්ලේ වලින් හැදුවේ සත්තු හැදුවා ඒවත් මේක මේ ෆොන්ඩන්ට් එක ක්ලේ කියලා හිතාගෙන හදන්න. මේක මේ ඔළුවට වඩා ඇඟ පොඩි වගේ. ඒක නිසා අපි තව චුට්ටක් ගමු. ටිකක් වෙලාව අරගෙන මීට හදන්න ඔයාලා දැන් මෙන්න මේව තමයි ඉගෙන ගන්න ඕනේ දැන් මේක අපි මේකට කොහොමද මේව කරගන්නේ කියලා දැන් මේක දිග නම් අපි මෙහෙම කඩලා මෙන්න ඉතින් අපිට කම්බියක් උනත් ගන්න පුළුවන් ටූත් එකක ගන්නත් පුළුවන් මේ බලන්න මෙන්න මේ විදිහට මෙහෙම ඔන්න හැදුවා පස්සේ මෙහෙම අත් දෙකක් තියන්න පුළුවන් මෙයා පොඩි බෑ කෙනෙක් නේ එතකොට අත් දෙක පොඩි ඒකට තියන්න පුළුවන් මේ විදිහට මේක ඉක්මනට හැදුවොත් අපිට අලව ගන්න ඕනේ නැහැ නැත්තම් ජෙලටින් මිශ්‍ර කරපු වතුර ටිකක් අරගෙන තමයි මේව අලවන්නේ පුළුවන් තරම් ඉක්මනට හැදුවාම එච්චරම ඇලවන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් මෙතන දැන් ඔයාට මේ විදිහට කළා. මේ හැම එකටම මෝල්ඩ් නැහැ. ඔයාට gedra තියෙන කකින් උනම් මෙයාගේ මෙහෙම ඇඟිලි වගේ මෙහෙම හදා ගන්නත් පුළුවන් මේ විදිහට. මේ. මෙහෙම පුළුවන්. හිටලා කරන්න ලස්සනට. මේ විදිහට. දැන් මෙයාට කකුල් දාන්නත් ඕනේ නේ. මෙහෙම හැලෙනවම නම් මෙතෙන්ට චූටි කම්බි කෑල්ලක් ගහගන්න පුළුවන්. මම කරලා පෙන්නන්න. මේ විදිහට අපිට දැන් මේව ගෙනියන්න දෙන්නත් ඕනනේ. ගෙනියනකොට පහසු වෙන විදිහට අපි හදන්න ඕනේ. මේ විදිහට කරලා මේක අර එක් ටිකක් වේලුනා මනිට එක තියෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. මෙහෙම කම්බියක් ගහලා රඳව ගන්න පුළුවන්. ඒව පේන්නේ නැති වෙන්න අයිසින් ටිකක් තියලා වහ ගන්න ඕනේ. මෙහෙම
මේ විදිහට. අද කකුල් ඒකත් කැමති විදිහට හදාගන්න පුළුවන්. ඒ කියන්නේ දිග ඇරෙල වගේ නම් එහෙම නවාගෙන ඉන්න වගේ නම් එහෙම ඒ විදිහට හදන්න පුළුවන්. මෙන්න තියෙන එකටත් කම්බියක් ගහගන්න. හැම එකටම ටූත් පිස් ගහන්න එපා. කකුල් ටික ලොකු වල. ඔයාට තේරෙනවනේ ටූත් පික් එක ඕන කොතෙන්ටද කම්බි ඕන කොතෙන්ටද කියලා. මේවට කම්බි වලින් කරගන්න. ලොකු බෑ කෙනෙක් හදනවා නම් ටූත් පිස් ගහගන්න. මේ මේක සයිස් එකට හදා ගන්න. මේ හිමීට කරනකොට නීට් එකට කරන්න පුළුවන්. මේ විදිහට කකුල් දෙක රඳවා ගන්න මෙහෙම. එතකොට දැන් අපිට ඕනේ මෙයාට මේ කන් දෙකක් තියෙනකොට මේ මේ විදිහට ඊළඟට චූටි කොටසක් හදලා කම්බියකින් රඳවා ගන්න පුළුවන්. ටිකක් හදලා වේලුණාට පස්සේ ගොඩක් වේලුණාම මෙහෙම ගහන්න බෑ. ටිකක් වේලුණාට පස්සේ කරගත්තොත් නේ. ඊට පස්සේ මෙතන මෙතෙන්ට ඕනම් මේක සුදු පාටින් තියන්නත් පුළුවන්. සුදු පාටින් හරි මේ පාටින්ම තියන්නත් පුළුවන්. ඔයාට කැමති විදිහට මේ විදිහේ කෑල්ලක් මෙන්න මෙතෙන්ට තියන්න. ඒවනම් මෙහෙම අලව ගන්න. මේක නම් අර ඉක්මනට හදන නිසා මේ ඇලෙනවා. ඇලුන් නැත්තම් ඔයාට තියෙන ජෙලටින් ගාපු වතුර ටිකක් දාලා අලවන්න. පස්සේ අපි මෙතෙන්ටත් මේ වගේ චූටි බෝලයක් හදලා මෙන්න තියාගන්න. මේ මේව නම් කරන්න ඕනේ වේලුණාට පස්සේ. මේ අපි හදපු බෑ වේලුණාට පස්සේ තමයි මේ වගේ දේවල් කරන්න ඕනේ. නැත්තම් මේ බෑ. ඊට පස්සේ මේ ඇස් දෙක මම මෙහිම මෙතන තිබ්බා. ඔයාට ඕන නම් මේකට තියෙනවා කඩෙන් ගන්නත් පුළුවන් ඇස් තියෙනවා අලවන්න. එහෙමත් තියෙනවා. නැත්තම් කළු පාට ෆොන්ඩන්ට් දාලා හරි එහෙම කරන්න පුළුවන්. නැත්තම් ෆොන්ඩන්ට් පෙන් එකකින් ඇඳින්නත් පුළුවන්. ඇස් එහෙම හදලා තියෙනවට වඩා ඇත්තටම ලස්සන ෆොන්ඩන්ට් පෙන් එකකින් ඇඳලා තියෙන එක තමයි ලස්සන. දැන් දැක්කනේද ලස්සනට බෙයක් කෙනෙක් කොහොමද හදන්නේ කියලා. ඉතින් මේ විදිහට ලොකුවට හදන්න පුළුවන්, පොඩියට හදන්න පුළුවන්. දැන් මම බෙයා කියලා දුන්නට ඔයාලට ලස්සන එකක් හදන්න පුළුවන්. සතෙක් ඉස්සෙල්ලම ෆොටෝ එකක් හරි බලාගෙන හදන්න, toy එකක් බලන් හදන්න පුළුවන්. අපි හැම සතා ගැන හොඳටම දන්නේ නැහැනේ. ඒ නිසා ඒ විදිහ එකක් අරන් හදලා බලන්න. එතකොට දැන් මම මේ කේක් එකේ ෆොන්ඩන්ට් වලින් කරලා තමයි ගොඩක් තියෙන්නේ. මේ බටර් කේක් එක නම් මම සොෆ්ට් බටර් අයිසින් එකකින් කවර් කරලා තියෙන්නේ. මේ බැලුන් හදලා තියෙන්නේ ඔක්කොම මේක ෆොන්ඩන්ට් අයිසින් එකේ. ඉතින් මේ මෙතන බලා ගන්න මේ හදපු විදියට. දැන් මේ විදියට මේ ෆොන්ඩන්ට් බෝල. මේක අපි මේ ඕඩර් එකක් කරන එකක් පොඩි බබෙකුගේ බර්ත්ඩේ එකකට. ඉතින් ඒගොල්ලන්ට ඕන විදිය තමයි මේක. අපි මම හැමදාමත් කියනවනේ කස්ටමර්ට ඕන විදියටම අපි කේක් හදලා දෙන්න ඕනේ.
ekiran widiyata me metana me widiyata bola tiyala tiyana fondant den balan me fondant icing ekak igena gattama godak weda karanna puluwan kiyala man hama welin kiwwane fondant ekak hondata igena ganna ekekin godak weda karanna puluwan lassanata me api den meten tap ekak tiyena මේකට කලර් කරගන්න ඕන නම් එහෙමත් පුළුවන්. දැන් මට මේ දෙන්න අපිට ඕනේ white color එකකින් තියෙන නිසා මම හදමු. ඒක අපි බෝල තියාගත්තා. දැන් මේක අපි කේක් එකෙන් තියනකොට ටිකක් වේලෙන්න ඕනේ ඇත්තටම. දැන් මේ මේක අපි මෙහෙම තියාගමු. ටිකක් වේලෙන්න ඕනේ තියන්න. ඉතින් අපි දැන් මෙහෙම තියමු. ඊළඟට මේ බැලුන් හදපුව අපි ටූත් පික්ස් වල ගහලා මේ විදියට වහගමු. ඩක් වේලුනාම තමයි මේවා තියාගන්න නම් ඕනේ නැත්තම් කැඩෙනවා. ඔයාට හෙට කේක් එකක් තියෙනවා නම් මේවා අද හදලා තියාගන්න. මේ විදිහට. දැන් අපි මේකේ මේ නම ලියන්න ඕනේ Happy Birthday කියලා නම ලියන්න. එකට ඉතින් මේ මං කරලා පෙන්නලත් ඇති අපි ෆොන්ඩන්ට් එකෙම අර මේ කටස් වලින් කපලා නම ගහගමු. දැන් ඔයාලට පැහැදිලි වුණානේ බයා කෙනෙක් හදලා තිබ්බා. ඊට පස්සේ මේ ෆොන්ඩන්ට් බෝල්ස් හදලා තිබ්බා. දැන් අපි නම ගහන්න ඕනේනේ. මේ වගේ කපන්න කියලා දෙලා තියෙනවානේ. ඉතින් ඒ වගේ අකුරට කපලා අපි මේක මේ දන්නවනේ ජෙලටින් ගාල්පු වතුර ගාලා තමයි අලවගන්නේ. ජෙලටින් ගාපු වතුර. ජෙලටින් ටිකක් දාලා වතුර ටිකක් ගම් එක වගේ හදලා ගන්න. ගොඩාක් ජෙලටින් දාන්නේ නැහැ එකට. චුට්ටක් ජෙලටින් දාලා වතුර ටික තියෙන මේ වගේ Happy Birthday ඉස්සෙල්ලා ලෝගෝ. ඒ විදිහට ඊට පස්සේ අපි මෙතනින්ම දාගෙන යන්නේ නැත්තම් දැන් මෙහෙට වෙනවනේ. මේ කේක් එක අපි හදන්නේ මේ ට්වින්ස් ලට. ඒක නිසා මේ දෙන්නගේම නම් දෙක ගහන්න ඉඩ තියෙන්න ඕනනේ. එතකොට මේ වගේ මේ බෝඩ් එක අපි බැලන්ස් කරලා ගන්න ඕනේ නැත්තම් ලස්සන නැහැ.
තුන්දට ඇලවෙන්න ඕනේ නැත්තම් අකුරු හැලෙනවනේ නමේ අකුරු විශේෂයෙන් හොඳටම තියෙනවා දැන් මේ කේක් එක ලේසියෙන්ම හදන්න පුළුවන් නේ ලොකු වගේ පෙන්නට ඔයාලට කියලා දීපු ඔක්කොම තියෙන්නේ මෙතන. මෙතන මේක තියෙන්නේ ඩමි එකක්. නේ මේ ඩමි එකක්. මේක තියෙන්නේ මේ මෙතන කිලෝ එකහමාරක් ඇත්තටම තියෙන්නේ මේ ලොකුවට තිබ්බට 500 ග්‍රෑම් 500 කේක් තුනක් එකට තියලා හදලා මේක මේ අපි soft butter icing එකේ cover කරලා තියෙනවා. මේ ඔක්කොම අනිත්‍යෝ ෆොන්ඩන්ට් වලින් හදලා තියෙන්නේ. දැන් ෆොන්ඩන්ට් එක හරියටම හදන්න දන්නවනේ ඔයාලා. එතකොට දැන් ලේසින් කේක් එකක් හදා ගන්න පුළුවන් කියලා පැහැදිලි වුණානේ. මේ බෑස්ලා තියලා මේ වල අකුළු වගේ මේ හදලා තියෙන්නේ මේ විදිහට. එතකොට මේ 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 කලර්ස් දාන කොටත් ගන්න මං කිව්වේ ලස්සන කලර්ස් තියෙනවානේ මේ විදිහට මේ කලර්ස් මික්ස් කරලා හදා ගන්න. මේ එතකොට මේ නම් ටික කපලා ගැහුවා. ඉතින් මේකට අපි තව ලස්සන කරන්න එයාලා මගේ නිල්ව කප් කේක්ස් ටික. මම ඒකත් ඔයාලට කියලා දෙන්නම් මේ කප් කේක්ස් ටික මේකට ගැලපෙන කොහොමද හදන්නේ කියලා. ඔ මේ කොළ පාට මේ ඇපල් ග්‍රීන් එක. මම බබාලට කේක් හදනකොට ලස්සන කලර්ස් වලින් හදන්න ඕනනේ. දැන් මේක ඒක නිසා අපි ඇපල් ග්‍රීන් දැම්මා. මේක ලෙමන් yellow. ලෙමන් yellow මේක orange මේක red එක. මේව ඔයාලට ගන්න පුළුවන් නේ. ඉතින් අර ලස්සන තව ගොඩක් කලර්ස් දාලා හැදුවම බබාලා කැමතියි නේ. ඉතින් මේ විදිහට මම ඒකයි කලර්ස් ගොඩක් පාවිච්චි කරේ. හන්ද අපි දැන් කප් කේක් අයිසින් කරමු. මම මේකට 2D නසල් එක ගත්තා. ටිකක් ලොකුවට මලක් වගේ දාන්න ඕන නිසා. දැන් මොන අපි හදලා ඉවරයි කේක් එක. දැන් මේක ගැන ඔයාලට පැහැදිලි මෙතන කප් කේක්ස් මුත් හදලා ඉවරයි. දැන් මම හදන්නේ මෙන්න මේ වගේ තැන් වලට. මේක මම කිව්වනේ පොඩි බබාලට හදන එකක් නේ. තව ටිකක් මේක ලස්සන කරලා දෙන්න තමයි මේ බලන්නේ. මේ විදියට මෙතනට මෙහෙම මේ වැලෙන්නේ නැති නිසා වතුර ටිකක් ගාලා ගත්තා. මේව දන්නවනේ ඔයාලට ගන්න පුළුවන්. මේ වගේ ටිකක් අපි දාමු. කස්ටමර්ට ඕනම හැටියට කිව්වොත් තව ටිකක් ලස්සන කරන්නේ චුටි චුටි දේවල් එකතු කරාට කමක් නැහැ. ඉතින් මේ විදිහට දාලා බබාලා ආස විදිහට හදලා දෙන්න. ඒක දැන් කේක් එක වෙලලා නිසා අපි මෙතන පොඩ්ඩක් වතුර ටිකක් ගාලා ගමු. චුට්ටක්
එම්බෙඩ් ලස්සන කරලා ගන්න. දැන් පැහැදිලි ඉන්නේ ඔයාලට හොඳටම. දැන් ගෙදර බබාලා ඉන්න අය ඉන්නවනේ අපේ කේක් ක්ලාසස් වල තුනක් එනවා. ඉතින් ඒගොල්ලෝ මේ කේක් එක දැක්ක ගමන් බය වෙනවා. ටිකක් ලොකු වුණාම බය වෙනවනේ. ඒ වුණාට අර චූටියට කියපු දේවල් විතරමයිනේ මේක තිබුණේ. දැන් හොඳටම දැක්කනේ. ඒකට ඩමි එකක් කවර් කරන්න හොඳටම දන්නවා. ඊට පස්සේ කොන කලයකකින් කවර් කරගන්නත් පුළුවන්නේ. දැන් අද අපි ෆොන්ඩන්ට් එකෙන් බෑ කෙනෙක් ඇදුවා. ඉතින් ඒ වගේ වෙන එකක් හදාගන්නත් දැන් පුළුවන්. බැලුන් හදන්න පුළුවන්. මේ විදිහට පුළුවන්. මේක තිබුණේ ෆොන්ඩන්ට් අයිසින් එක, බටර් අයිසින් එක, බටර් කේක් එක හදාගන්න පුළුවන්. ඉතින් ලස්සන කලර්ස් දාලා හදාගන්න. ඉතින් මේ මොනවා හරි ඔයාලට හදන්න මේවා කරනකොට ඉතින් බැරි දෙයක් තියෙනවා මම හැමදාමත් කියනවා කියලා දෙන්න. ඉතින් මේ වගේ ඒවට බය වෙන්න එපා. චූටි චූටි වැඩ තමයි ලොකු ලොකු වැඩ වෙන්නේනේ. එහෙම නෙවෙන්නේ. ඒක නිසා මේ ඒ දාන්න චූටි චූටි ඒව දාලා ලස්සනට කේක් හදන්න ඉගෙන ගන්න. මං කල්යන්නේ මොනසේ